ആത്മഹത്യ. ആ മുഖോ സൂട്ടിയോ ആരാച്ചി വെലാ തീരത്. ആ අර මොකයි බං වෙලා තියෙන්නේ? ඔක්කුවගේ නෑනෙක් එලියස් කාර්යය උට්ටප්පරයක් තියාගෙන. ඒක ඔක්කුවට ආරංචි වෙලා. පරිත්තමට තිව්ව දේ ඇලියාවට ගියා නේදෝ කියලා. ඔක්කුව ඇවිල්ලා නෑනව ඇන්නගි. එලියස් ආඩනවලු ගෑණියෙක් වගේ බලන්න ලස්සනයිලු. මොකද්ද බලන්න කොට තියෙන බලන්න ලස්සන? මැණිකේට ඇහුනේ නෑනේ මේ සූටියා කියපු කතාව. විදානෙගේ ගේ කෑල්ල හිටපු උක්කුවගේ නෑනන්දිව ඌ ආපහු අරන් ගිහින්. එලියස් අප්පුවා ඒකට අඬනවලු. ඌ අඬන්නේ හැමලෙකට? ඇයි උක්කුවගේ නෑනගේ එලියස් කාර්ය අතර පොඩි හුට්ටප්පරයක් තිබිලා. අනේකගේ හුටප්පර අර සෙලෙස්ටිනා කියන සීදේවි කෙල්ලට දුක දීලා ඉසබෙලා හාමිය එක්කලා මගුල් නටන්න ගිහිල්ලා ඒකිගේ වාහෙට පිස්සන් කොටුවේ ලකින්ට උනානේ. ඌට ඔය පටිසන් දීලා තියෙන වෙන මොකවත් නෙමෙයි, ඌ කරපු දේවල්ම තමයි. මං එනං ගොහිල්ලා ඉන්න. අනේ වනේ වන හතුරෙකුටත් මේ වගේ වින්න ඇහියක් නම් වෙන්න එපා. මං හරි සන්තෝෂෙන් උන්නේ. එලියස් අය පිළිවෙලක් වුණා නම් අපි කාටත් හොඳයි නේද? උඹේ කිව්වේ ඔලොක්කොට නෙවෙයි නේද? ඕම් බලහන්කෝ ඉතින්. හොඳක් කිව්වත් රුහිතටමනේ හිතන්නේ. මට දැන් ඔය කවුරුවත් විශ්වාස නැහැ. එලියස් අයියේ ඕනෑම වෙලාවක මේ ගෙදර දොරවල් ඇරලා තියෙන්නේ. එලියස් අයට කවුරු නැතත් අපි දෙන්න ඉන්නවා. මං ගිහිල්ලා එන්න. අනේ පව් දෙයියනේ, එලියස් අයියට වෙච්ච මේ. එයයි හැබෑවටම පවුලක් කන්නේ නෝ ලෑස්ති වෙලා හිටියේ. ඕම් බලන්ඩ මුදලාලි, කොට්ටෝරුව හැම ගහටම කොට කොට ගියාට කේල් ගහට කොටපු දාට හොට පැටලෙනවාමයි. තණ්ඩලිමේ කෙනෙකුට දුකක් කරදරයක් වුණාම ඒ මනුස්සයව පාච්චල් කරන්න එපා. මේ වෙච්ච දෙයින් හරි එළිය සප්පු හැදෙනව නම් කොච්චර ලොකු දෙයක්ද? ඉසබෙලෝ ඉසබෙලෝ මෙහෙට වරෙන්කෝ. එලියස් අය ඉන්න වෙයි මොන? ඒක ඔළුව හැරිච්ච අතේ ගිහිල්ලා ගමේ එකෙක් දන්නේ ඒක ගියපු දිහාව. අනේ අපේ සුළුපටු නිංගිරාවක් යැයි උනේ. ඔය ගෑනු පරානේ හැම තැනම එක ගියානේ පෙන්න. මං හිතුවේ ඒක මේ ගමනවක්වත් එකලාසයක් වේවි කියලා. මොන මදේ වෙච්ච හරිය. මේ මට වෙලාවකට හිතෙනවා ඔහේ උන්දට පලි ගහපු නිසා උන්දගේ මගුල කෙඩලා ගියාද කියලා. ඇයි වාහේ? මම කටින්නේ කිව්වේ. ආයි මේ පොල් ගැහුවේ? ගෑණියෙක්ගේ කටින් ඉතින් පලි ගැහුවාම පොල් ගැහුවට එහා. හරි හරි, ඉතින් ඒකට මගුල කැඩුණයි කියමුකෝ. ආයි මේ ගමේ යන්න ඕනේ. ගමේ වුණනම් කියන්නේ ඒක හැමෝටම උගුල්ලටවල. ඒකට අටවපු උගුල ඒක අහු වුණාම ඒකට මුණ දෙන්න බැරුව ඒක ගමෙන් ලිස්සලා ගියා කියලා. අනේ අපේ
එලියස් අයියා විපත්තියක්වත් කරගා නේද දන්නේ. අනේ වාහේ ගෙහුම් පොඩක් හොයලා බලනවාකෝ. අනේ මේ මේ ඔහේ උන්දට කියනවා කොහේවත් යන්න එපා මෙහාට මෙන්ට කියලා මට උන්දව වැඩියක් නෑ කියලා. මොකක්? නෑ මං කියන්නේ උන්දේ අපිට වැඩියක් නෑනේ. බටනන් කොහොමත් වැඩියන්නේ නැහැ තමා. ඉඳා වඩු දෙක. එතකොට සිමියෝ උඹත් දැන් පවුලක් පන්සලක් වෙන්නයි කල්පනාව ඈ? එහෙමයි එහෙමයි. කියාපංකෝ ඔය වාසනාවන්ති කවුද කියලා. හරි සීදේවි හුරුබුහුටි ඇත්ති. අනේ උඹේ ආලවට්ටන් නැතුව කියහම් බං කවුද කියලා? මුදලාලිත් දන්නවා. හාමිනෙත් දන්නවා. ඈ? මාත් දන්නවා. ඈ? හැබැයිටම කවුද බං උනේ? අර පන්සල් වත්තේ කළු කුමීනා ගානුව. හප්පච්චේ හාමිනේ. මේකට අන්ද කයිප්පු කැවිලද? මේ ඒකිට 39යි. මූට මේ 29ක්වත් දැරද කොහෙද? 39ත් වයසත් දහාමිනේ. තාම 40 නැහැ නෝ. මේකට 40 සැඳිරේද කොයිද? ඔබ දැන් මේක සල්ලි දෙනවද? ඔව් දැන් දෙනවා දැන් දෙනවා. මේ බෑග් එකට දාන්න. මේ. දැන්. ලබා උපන් හැටියලුනේ බබා වෙලෙන්නේ. ඕක ගියන් දීපන්. හාමිනේ උදලාලි. දැන් වරන්ටියක්. එනමගනේ එලියස් අප්පු මුනිචුරානේ. ඈ? එලියස් අප්පු මුනිචුරා මොනවද දෙද හොඳ කියන්නේ? මොනවා කියන්නද නිකන් තක්දීර් වෙලා වගේ හිටියේ. මුතලාට කියන්න අපේ හාමිනේ ඕන් සෝභාව රිලව මරිච්ච අහිගුන්ටි කියා ගාරයි. ඕම් බලාපල්ලකෝ ඉතින් අනුන්ට දීපු ගිනිගෙඩි වලට ඌට පත් වෙච්ච ගින්දර. දැන් එතකොට එලියස් කාර්යය කොහෙද ඉඳ යන්නේ? ඉසබෙලා හාමි ගාවත් ඉන්න බෑ. එතෙන්ටත් අර ජෝඩුව පට්ටල් වෙලානේ. ඔව්. ඒව ඉතින් හරියටම ඉන්න තැනක් කියලා නෑ. මයි හිතේ තැනක් ලැබෙනකන් අම්බලමකට වෙලාවත් ඉඳීම දන්නේ. ඕම් බලාපල්ලකෝ ඉතින්. එලු ගාලේ එලියස් අප්පු හාමි කිව්වහම මොන්න තරම් හයිකාරකමකට ජීවත් වුණු මිනිස්සේද හැබැයිට? අපේ හාමිනේ නපුරු කලසාව ලැබුවාම විෂ්ණු දෙයියොත් බඩකොල කෑවලු. ඔය මොකුත් නෙමෙයි. ඕක ඔය සෙලස්තිනාට දීපු ගින්දර තමයි දැන් ඔය පත් වෙලා තියෙන්නේ. ඒකනම් හැබෑව. ඔය සෙලස්තිනා හාමි මේ කඩේ ඉස්සරහට ඇවිදින්. කී වංගියක් නම් අඬා වැළපුණාද ඔය එලියස් කරපු අලුගුත් තේරු වැඩගෙන කීකි? ඈ? ඔය කාසි ශෙට්ටි මුදලාලි ගාවටත් ඒකි කිට්ටුනේ ඔය එලියස් කරාපු වැරදි හින්දානේ. සිලෙස්තිනාට දැන් හරි ජයයි. කාසි ශෙට්ටි මුදලාලිත් කාර් බාර් අරගෙන ඉහෙලටම ආවනේ. හොප්පා! දැන් ඔය දැන්ඩි පහට ඈ හරි ලකේට ඉන්නවයි කියන්නේ. අම්මා ඕන් සෝබාව. ගෑණිගේ පින කුණු මුල්ලේ කියනවනේ බං. ඒකිගේ නියම ඉරනම්කාර ළඟට ගියාම ඒකටත් හරි ගියා. එලියස් අප්පුට වෙච්ච වින්නයි ගැන කතා කරන්න ගිහිල්ලා අන්තිමට බොලා කතා කරන්නේ සෙලස්තිනාගේ පින ගැන. හොරන බලන්නකෝ ඒකෙත් හැටි.